LTTE වාර්ෂිකව පවත්වන ඔවුන්ගේ ඊලාම් රාජ්‍යයේ ප්‍රධානතම උත්සව ලෙස සැලකෙන මහවීර හා පොංගු තමිල් උත්සවවලට අනිවාර්යයෙන්ම වන්නේ සියලුම ජනතාව පැමිණිය යුතුයි. කිල්නුචියා වන්නිය වන්නි මෙහෙම හමුවේ යුද හමුදාව මුදා ගැනීමට පෙර LTTE පැවැත් වූ අවසන් ඊලාම් රැලියයි මේ. එම ඊලාම් රැලියේදී මේ ජනතාවට කතා කරන්නේ කවුරුන්ද? හොඳින් බලන්න. දෙමළ සම්දානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් ඇතුළු මෙම මන්ත්‍රීවරු ඊලාම් රැලියේදී කතා කරන්නේ කා වෙනුවෙන්ද? ඔවුන් නියෝජනය කළේ කවුරුන්ද? ඔවුන්ගේ අදහස් වලින් ඔවුන් ප්‍රකාශ කරන්නේ කුමක්ද? දේශීය එල්චි මානාරිවල් අපද පොරාටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස යම් අයෙකු දිවුරුම් දෙන්නේ වෙනම රාජ්‍යයක් ඇති කිරීමට ව්‍යංගයෙන් හෝ උදව් නොකරන බවට ප්‍රතිඥාවක් දෙමින් ඒ ප්‍රතිඥාව මේ පිරිස රැක තිබේද? දෙමළ සම්දානයේ මන්ත්‍රීවරු පමණක් නොව දෙමළ ජනතාවගේ මානව හිමිකම් ක්‍රියාකාරිකයා ලෙස ලොව හමුවේ පෙනී සිටින කොළඹ ජීවත් වන මනය ගණේෂන් මහතා වන්නියට පැමිණ මේ ජනතාවට කියන්නේ කුමක්ද? දෙමළ දේශයේ ඊලාම් රාජ්‍යයේ වැසියනි ඔහු එසේ ආමන්ත්‍රණය කරයි. ඊලාම් රාජ්‍යයට LTTE-ට උදව් කරපල්ලා ආයුධ ගනිල්ලා. Tamil Tesapal and Nayagala in Noah, we see a Kadanai Parliament to it. Ute Vasiak, Unge Vasiat, U Anit Petate Katakarnoa, Minusuk Akamading in Noah Tenegila. Puluanam, Perabar and Pagak, then Done, Minusuta Tender, Ulogate, Minusukuma, Koi the Indekila people under Pulua, Minusukaur Tetan within the Kamedini. Egadamai Tanata the Enetate, Mata Panapiti Tiano, Honda Tiano. හමුදා රැකවරණයට පැමිණ ජනතාව අත්විඳින සතුට ඔහු දැක නැත. දෙමළ සන්ධානයද එසේය. එම ජනතාව හමුදා රැකවරණයට තේ විඳින නිදහස ගැන ඔවුන් කතා නොකරයි.